විශේෂ ප්‍රකාශ ගරු තලතාතු කොරණ මැතිනිය. ගරු කථානායකතුමනි, වේලාව ලබා දුන්නට බොහොම ස්තුතියි. සැමදා සමහන්, සැමදා සුවෙන්. ගරු කථානායකතුමනි, අපේ මව්පක්ෂයේ නායකයත් හිටපු නියෝජ්‍ය නායකයත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත් වෙලා ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම වගේ එකතු වන්න උත්සාහ කරන්න මේ වගේ තීරණාත්මක මොහොතක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත් තීරණය සමග මගේ හෘද සාක්ෂියට විරුද්ධව කොහෙත්ම එකඟ වෙන්න බැහැ. එසේ නායකයින් දෙදෙනා දෙපසකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී සහ රටේ අනාගතය ගැන සිතා බලන නැතුවගත් අප්‍රින්නත දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. මන්ත්‍රී ධූරයේ අත්හැරීම මගේ හිතට කිසිම බරක් නැහැ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමයි මම මූණ දී සිටින්නේ. 20-24 ජනාධිපතිවරණයේ කැඳවීමේදී මට දැනුනේ රනිල්ද සජිත්ද කියන එක නොවේ. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේදී අපි එක්ව තරඟ කරනවාද වෙන්ව තරඟ කරනවාද කියන එකයි. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්න කියා දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාස මහතා ඒක ප්‍රතික්ෂේප කළේ ඇයි කියන එක මට හිතාගන්න බැහැ. මට වෙලාවකට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මනින් ජනාධිපති වීමේ හදිසියක්වත් තියනවාදෝ කියා. හැබැයි ඒ ප්‍රශ්නෙන් නම් අපේ ඉතිහාසයේ ඇතිතරම් අපිට උත්තර දී තිබෙනවා. දේශපාලනය කරද්දී ඉවසීම කොයිතරම් වැදගත්ද කියන එක කාරණය අපේම නායකයෝ ප්‍රායෝගිකව ඔප්පු කළ ඉතිහාසයක් අපිට තිබෙනවා. දැන්වත් අපි එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. දේශපාලනයේදී ඉවසීමට තරම් වටිනා දෙයක් නැහැ. තමන් කොච්චර අප්‍රණීත වුවත් තමන්ගේ අප්‍රණීත බව ජනතාව අතරේ කොපමණ කතා බහට ලක් වුණත් ඒ ගැන වගේ වගක් නැහැ. ගරු කථානායකතුමනි, කොහොම හරි තමන් රටේ නායකයා වන්න තමයි ඕනේ. ඊට කාලය හරිද පරිසරය හරිද ඒක වැරදුනොත් විය හැකි විනාශය කොයි වගේද ඒ ප්‍රතිපූර්ණය කළ හැකි එකක්ද එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද වගේ කරුණු ගැන කිසිම සොයා බැලීමක් නැහැ. අඩුම ගණනේ තමන් තුළ ඊට අවශ්‍ය නායකත්ව ගුණාංග තියෙනවද කියා සිතන්නටවත් වෙහෙසෙන්නේ නැහැ. ඉතාමත් අපිරිනිත ආකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවළක් සැලැස්මක් ඔළුවේ නැහැ. මේක දැන් මේ රටට අලුත් දෙයක් නොවේ. ඒ බව ගිය වතාවේ ඇස්පනා පිටම ඔප්පු කළ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසාද මේ කරන්නේ? යලිත් වරක් ගෝඨාභය රාජපක්ෂ දෙවනි කොටස රඟ දක්වන්නද කියලා මට හිතෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ චෝදනාව හොරු සමග වාසය කියලා. අපේ සමගි ජන බලවේගයට ඒ පාරව වලල්ලක් වෙලා එදා හොරුන්ගේ නැවෙන් ගිලෙන විට ඒ නැවෙන් එළියට පැන්න හොරු දූෂිතින් ඉවක් බවක් නැතුව අද අපේ පක්ෂයට සමගි ජන බලවේගයට ඇතුල් වෙලා. ඒ වගේම අපි දකින අපූරු දර්ශනයක් තමයි කාලයක් එකිනෙක මරාගත්ත නයිමුගටි දෙගොල්ලෝ අද ඔවුන් ගසාගෙන යන සැඩ පහරෙන් බේරෙන්න සමගි ජන බලවේගයේ නැමැති කොටේට නැගලා එක තදින් බදාගන්න දරන උත්සාහය. එතන දේශපාලන නයිමුගටි පමණක් නොව ක්‍රීඩාවේ නයිමුගටි, ව්‍යාපාරික නයිමුගටි ඇතුළු විවිධ ශේෂවල නයිමුගටි එකතු වෙලා ඉන්නවා. මට නම් මේ තත්ත්වය ඇත්තටම ඉවසන්න අමාරුයි. රට වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් විතරක් නෙමෙයි, තමන්ගේම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු පහක් ඉවසන්න පුළුවන් වුණා නම් අද අපිට මේ දරුණු අභියෝගය නෑ. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ, ඔබව ඔය ආගාධයට තල්ලු කරන අයගේ එකම බලාපොරොත්තුව වෙන්නේ ඔබව ජනාධිපති කරන එක නෙමෙයි, ඔවුන් ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන එක. ඒක අපේ පක්ෂය බිලී දෙනවා දකින්න මට බෑ. ඒක හොඳින් තේරුම් ගන්න කියලා මම මෙතුමාගෙන් ඉල්ලීමක් කරනවා. යනුව තලතා අත්තුකොරළ මහත්මියගේ අස්වීමෙන් පුරප්පාඩු වන රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේග මන්ත්‍රී දුරේ සඳහා පත්වීමට මනාප ලයිස්තුවේ මීළඟට සිටින්නේ මනාප 36,787ක් ලැබූ කරුණරත්න පරණවිතාන මහතායි. මේ අතර පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ අසුන් ගත්තා. මම අද දිනේ දේශපාලනයේ තීන්දුවක් ගන්නෙමි. රටේ අනාගතය වෙනුවෙන්, රටේ ආර්ථිකය වෙනුවෙන් මා නියෝජනය කරන ව්‍යවසායකයන් වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය පළ කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි. රාජ්‍ය විනාශ කරාගෙන යන වත්මත් පාලනය කොන්දේසි විරහිත පරාජය කළ යුතුයි. එම නිසා මේ තීරණාත්මක අවස්ථාවේ ඒ වෙනුවෙන් මේ මොහොතේ පටන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව රටේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වය දරන සමගි ජන සන්ධානයට එකතුව එතුමා මේ රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන්නෙමි. මේ අරමුණු සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ වෙත ගමන් කිරීම සඳහා ඔබතුමාගේ කාරුණික අවසරය පතමි.
ගරු බඳුලාල් බණ්ඩාරගඩ මන්තුමාගේ දිවුරුන්දීම. මෙතර හිටපු අමාත්‍ය මනුෂ නායකර මහතාගේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දුරේ අහෝසිවීමෙන් පසු එම පුරප්පාඩු සඳහා තේරීපත්ව සිටි බඳුලාල් බණ්ඩාරගඩ මහතා අද කථානායක මහින්දාපාබේ වර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.